එදා මහබාගේ ඇලපිටවල ප්‍රදේශයේ මාංශ අලෙවිසලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකුයි මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණේ. එම ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු සූර්යවැව ආණ්ඩිගම වැව අසල වාඩියක සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම වැටලීමක් සිදු කර තිබෙනවා. වැටලීම අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකින් එම සැකකරු ජීවිතක්ෂයටපත් වෙති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ යුද හමුදා සේවකර විශ්‍රාමගත් ඇත්පිටිය වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස වරුදු 45ක පුද්ගලෙක්. සැකකරුවන් පලාගිය යතුරුපැදිය පැදවූ පුද්ගලයා මොහු බවයි වාර්තා වන්නේ. ඔහුට විරුද්ධව අපරාධ සම්බන්ධයෙන් තවත් චෝදනා රැසක් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. මෙම වෙඩි හුවමාරුව අතරතුර විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර ඔහු සූර්යවැව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ අතර කොටවිල පිහිටි මාතර මහේස්වත් අධිකරණයේ මුරකුටි රාජකාරීවල නිරතව සිටියේදී පොලිස් සැරෙන්වරයෙකු ඊයේ වෙඩි තබාගෙන සියති විහානි කරගෙන තිබෙනවා. ඔහු ගන්තර පොලිසියේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ මාතර තුඩාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි නිලධාරියෙකු බවයි අප වාර්තාකරු පැවසුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.